අලුත් අවුරුද්දට පැණි බේරෙන පැණිගොටු. ඉතින් මේ පැණි බේරෙන පැණිගොටු හදන්න හරිම ලේසි. බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඒ කියන්නේ මේකට හදන්න අවශ්‍ය වෙන්නේ අපිට වෙනදා වගේම එදිනෙදා හම් වෙන බඩු මුට්ටු තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක හදන්නේ මෙන්න මේව තමයි අපි ප්‍රයෝගික කරගන්නේ. අපිට අවශ්‍ය වෙනවා හාල් පිටි, ඒ වගේම ලුණු කුඩු, බටර්, ගාගත් පොල්, සීනි, ඒ වගේම වියලි මිදි. ඔයිට අමතරව විශේෂ උපකරණයක් අවශ්‍ය වෙනවා. ඒක මම හදනකොට පෙන්වන්න. ඔය ඉතින් මේ අවුරුදු කෑම මේසේ සරසන පැණි බේරෙන පැණිගොටු හදන්න අපට අවශ්‍ය වෙනවා හාල් පිටි, ඒ වගේම වියලි මිදි, පොල් අවශ්‍ය වෙනවා, සීනි, බටර්, ලුණු. ඔන්න ඔය ටික ඔක්කොම එකතු කරලා තමයි මේ රසම කෑම හදන්නේ. ඒ වගේම මේක බැද ගන්න අවශ්‍ය වෙනවා පොල් තෙල්. එහෙනම් ඉතින් බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපි මුලින්ම එකතු කරගන්නවා පාන් පිටි, ඒ වගේම ලුණු කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා බටර්. පාන් පිටි, බටර්, ලුණු කුඩු එකතු කරලා මෙන්න මේ වගේ හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මේකට අවශ්‍ය වුණොත් මම එකතු කරගන්නවා වතුර බොහොම චුට්ටක්. පස්සේ හොඳින් මෙන්න මේක හොඳ ඩෝ එකක් අනා ගන්නවා. මේ තියෙන අනාගත්ත ඩෝ එක මෙන්න මේ ගානට තමයි අපි තියලා හදා ගන්න ඕන. මෙන්න මේ වගේ මේ පදමට එන්න ඕනේ. මෙන්න මේ වගේ එන්න ඕනේ. ඊට පස්සේ මේක මම හදාගත්ත විශේෂ උපකරණයෙන් හදා ගන්නවා ගොටු ආකාරය. මෙන්න මේ විදිහට සාදාගත් මිශ්‍රණය අපි මේ වගේ කෑලි කඩාගෙන ඊට පස්සේ මෙන්න මේක මම කපාගෙන තියෙන්නේ මෙන්න මේ කුණ්‍යක් හැඩයට ගොට්ටක් හැඩයට කුරුඳුලිය. කුරුඳුලියෙන් මේ කපා ගන්න පුළුවන්, පෙරලියෙන් කපා ගන්න පුළුවන්. ඒ වගේ කෑමට සුදුසු සාමාන්‍යයෙන් ගන්න ඕන ලී වර්ගයකින් කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ අපි මෙන්න මේ වගේ මේව කරගන්නවා. කුරුඳුලියක්, පෙරලියක් වඩාත්ම සුදුසුයි. ඊට පස්සේ ඔන්නෝම හදාගෙන ඊට පස්සේ මම මේක දානවා රත්තු ගැඹුරු තෙලට. මෙන්න මේ වගේ කෑල්ලක් ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔතා ගන්නවා. මෙන්න මේ විදිහට ඔතා ගන්නවා. ගොට්ටක් ආකාරයට. පස්සේ මෙන්න මෙහෙම රත්තු ගැඹුරු තැලට දා ගන්නවා. මෙන්න මේ ආකාරයට ගැඹුරු තැලේ අපි මේක බැද ගන්නවා. දැන් අපට අවශ්‍ය ප්‍රමාණයට බැදලා ඉවරයි. ඊට පස්සේ මේක මම බා ගන්නවා. බැදගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපි ගලව ගන්නවා. මෙන්න මේ විදිහට අපි මේක ගලව ගන්නවා. දැන් අපේ ගොටු ටික හදාගෙන නම් ඉවරයි. දැන් තියෙන්නේ පැණි පොල් එක හදාගන්න. මුලින්ම මම වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ එකතු කරගන්නවා සීනි එකතු කරගන්නවා. ඒ වගේම එකතු කරනවා ලුණු කුඩු සල්පයක් එකතු කරගන්නවා. දැන් එකතු කරගන්නවා පොළොයි, වියලි මිදි. ඊට පස්සේ මේක රන්වන් පාට වෙනකන් පොඩ්ඩක් ඇඳි ගා ගන්න ඕනේ. මෙන්න මේ වගේ අපි මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් නම් ඉතින් අවශ්‍ය විදිහට අවශ්‍ය පාට එනවා. මෙන්න මේ ගාන තියේදී තමයි අපි ලිපෙන් බාගෙන අපේ ගොටු වලට පුරව ගන්න ඕනේ. මෙන්න මේ පාටට එන්න ඕනේ. ඒ කියන්නේ සීනි කර වෙන්න ඕනේ බාගෙට. දැන් නම් ඉතින් අවශ්‍ය පදමට ඇවිල්ලා තියෙන්නේ. සාදාගා මිශ්‍රණය මෙන්න මේ අපි හදාගත්ත පැණිපොල් මිශ්‍රණය මේ ගොටු වලට දැන් පුරව ගන්නයි තියෙන්නේ. මෙන්න මේ වගේ පුරව ගන්නවා. මෙන්න මේ විදියට දැන් ඉතින් මේක පුරව ගන්නත් ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ පැණි බේරෙන පැණි ගොටු කෑම මේසෙට යවන්න.